භීෂණ සමය ඇයට වසත් සමයක් වූවා. ප්‍රතිත්කච අඳුරුගේ වෙරනත් එක්කම අපි ඇකරේස් කරාවකි. ඔහුගේ දුබල බව පසුව ඔහු ප්‍රබලයකු බවට පත් කළා. ඇඟටයි කකුල් දෙකට අන්දරට වඩා හොඳයි මේ ඇඟිල්ලට අන්දනේ. එහෙම හිතලා මං ඒක පටන් ගත්තා. මේ වලම පිටරරන් බඩු. දුප්පත්කම මිනිසත්කම ඔහුගේ අනාගත වත්කම් වූවා. සස් නිෂ්පාදන ලාංකේය ජනතාවට ලබා දීම තුළින් අපි ආයතනය ජයග්‍රහණය කරා යන්න හැකියාව ලැබුණා. ඔහුගේ ආත්ම ශක්තිය අනාගත මං පෙත් විවර කළා. තමන් ආශ්‍රදේ හරියට කරන්න අවංක වෙන්න. ඒ විජයග්‍රාහී මාර්ග සොයා යන ගමන. ඔබට අවශ්‍ය සූර්යාමෙන් බබලන්නට වන්නට පුළුවන්. ඔබට අවශ්‍ය සූර්යාමෙන් දිදුලන්නට වන්නට පුළුවන්. ඔබේ ප්‍රාර්ථනාව ඔබේ අරමුණ එනම් ඔබ සූදානම් විය යුතුයි සූර්යාමෙන් දැවී යන්නට. ඉන්දියාවේ ජනාධිපති අබ්දුල් කලාම් තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඔවුන්ද අද මෙතැනට එන්නට බොහෝ කැපවීම් කළා. ඒ නිසයි අද ඔවුන් මේ විදිහට හැගීමට ලක් කරන්නේ. 2014 වර්ෂයේදී ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ඔවුන් සම්මානයට පාත්‍ර වනවා. මේ සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය. ඒ මහලේකම්තුමා සිටමපත් සමගින් අජිත් පෙරේරා ඇමතිතුමනි, අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඇයි ව්‍යවසායකයන් අගයන්නේ? මං හිතන්නේ මේ ව්‍යවසායකින් සහ ව්‍යාපාරිකයින් මං හිතන්නේ දැනගත යුතුයි එක්තරා අවස්ථාවකදී තමන්ගේ තරඟකරුවන්ට සාපේක්ෂව තමන් සිටින ස්ථානය, එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය ඔහු සිදු කරගෙන යන ක්ෂේත්‍රය තුළ ඔහුට හිමි ස්ථානය, මං හිතන්නේ ඒකට අපි උදව් කරන්න ඕනේ. ඒකට පිටුවහලක් විදිහට තමයි අපි මේ වගේ සම්මාන උළෙලක් අවුරුදු 19ක් තිස්සේ දැන් අපි පවත්වාගෙන යන්නේ. අපි බලමු කවුද අපිත් එක්ක අද එකතු වෙන්නේ කියලා. අවුරුදු 18කට ප්‍රථම මේ ආයතනය පටන් ගන්නකොට මට හිටියේ එම්ප්ලොයිස්ලා 3 දෙනෙක්. මම ඇමරිකාවේ අවුරුදු 10කට පස්සේ ලංකාවට ඇවිල්ලා මේක පටන් ගත්තේ to develop software ලංකায় මාකට් එකට පමණක් නෙමෙයි international market එකට. මේ ප්‍රධාන විධායක නිලධාරි දිනේෂ් සපරමාදු මහත්මයා මට මතක කාලයක ඉඳන්ම එදා ඉඳන්ම තාක්ෂණයේ ඉදිරියම හිටපු කෙනෙක්. හැම වෙලේම අලුත් විදියට හිතලා එයාගේ දැක්ම අපි ඔක්කොම සේවකයන් එක්ක ෂෙයා කරගෙන කවදාකවත් එයා ප්‍රධාන විධායක වුණාට ඒ විදිහට අපිව සැලකුවේ. අපි ඔක්කොම සේවකයන් එකතු කරගෙන තමයි මේ ව්‍යාපාරය මේ ආයතනය ඉදිරියට ගෙන යන්න කටයුතු කරේ. දොහා වෙලා ඇමරිකාවට ගිහිල්ලා අපේ පළවෙනි දරුවත් මේ හම්බෙන්නකොට මම ඩිසයිඩ් කරා ලංකාවට එන්න. මම හිතුණා ලංකාවේ තමයි අපේ ළමයි ග්‍රෝ වෙන්න ඕනේ කියලා ලංකාවේ. සෝ ඒක තමයි මම කරම මුලින්ම දේ කරේ 1996. සෝ දැනටමත් මට සෑහෙන සපෝට් එකක් තියෙනවා මම වයිෆ් ගෙනුයි ළමයි ගෙනුයි. අම්ම තමයි මුල්ම අවවාදය දෙන්නේ, උපදේශය දෙන්නේ. පුතේ, ජීවිතයට එළවන බාධා අභියෝග තාවකාලිකයි. මේ කාරණත් එක්කද ඔබ ඉදිරියට ගොඩනගන්නේ? එසේමයි මං හිතන්නේ. ඒක තමයි මට ලැබුණ බෙස්ට් ඇඩ්වයිස් එක. මම හිතන්නේ මම අවුරුදු කිව්වා වගේ අවුරුදු 10ක් ඇමරිකාවට ගිහිල්ලා එහෙ වැඩ කරලා එහෙත් මං පොඩි කම්පනීස් දෙකක් ස්ටාර්ට් කරා එහෙ වැඩ කරන ගමන්. ඇන්ඩ් කම්පියුටර් ඇසෙම්බ්ලින් එකක් ඊට පස්සේ අපේ ආවෙනික තේ ගෙනල්ලා මේවා කරන්නේ. ඒ ඔක්කොම ඉවර වෙලා
ලංකාවට පැමිණියේ සෑහෙන්න වගේ බලාපොරොත්තුවක් තිබුණ අපේ රටට මේ software development වලින් international market එකට යන්න කොහොමද කියලා. ඒක තමයි තිබුණ ලොකුම අරමුණ නේනවා. and ඒ කාලෙත් මට හැමතිස්සෙම ඉතින් අපි පටන් ගන්නකොට සෑහෙන ප්‍රශ්න තිබුණා මොකද අපේ company එක ගැන කවුරුත් දන්නේ නැහැ. නම උච්චාරණය කරන්න බෑ. ඒවා දැනගන්න company එක මොකද්ද කියලා දැනගන්නවත් තේනවා. so ඒ කාලේ හැමතිස්සෙම අම්මා තමයි පිටිපස්සෙන් හිටියේ වගේ මේ බිරිඳ වගේම ඉඳලා හැමතිස්සෙම කිව්වේ එනෝ මේ all obstacles are temporary and you හැමතිස්සෙන් බලන්න ඕනේ ඒ බාධක ජය කරගෙන ඉස්සරහට යන්න. එත් මත දැන් ඇයි සම්මාන දෙන්න කියන කාරණේ කතා කරා. දැන් මේක ස්වාධීනවද තීරණය කරන්නේ කාටද දී යුත්තේ කියන කාරණේ. ඔව්. දැන් අපි ශ්‍රී ලංකා වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ විසින් මේක පවත්වනු ලැබුවත් මේ සම්මාන කාටද දෙන්නේ කියන එක තීරණය කරන්නේ අපි නෙමෙයි. ඒකට දැන උගත් පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් අපි පත් කරනවා 15ක හෝ 16කක. මේක සම්පූර්ණයෙන් ඒගොල්ලන්ගේ ස්වාධීන තීරණයක්. අපි ඒ අයගේ තීරණත් එක්ක එකග වෙනවා. අපි ඒ අයට කිසිම ආකාරයකින් බලපෑමක් අපි කරන්නේ නැහැ. ඒ අයට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කෙනාට ඒ සුදුසු පුද්ගලයාට ඒ සුදුසු ස්ථානය දෙන්න. ඔබතුමා තමයි 2014 වර්ෂයේදී හොඳම ව්‍යවසායකයා ලෙසින් ප්‍රතිනම් සම්මානය ලබන්නේ. සෑහීමකට පත් වෙනවද? ඇත්තටම කියනවා නම් අපිට මේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රශ්න මේ සම්මානයක් ලැබෙයි කියලා. මේක මේ මේ අපේ පළවෙනි වාරේ තමයි අපි මේකට සහභාගී වුණේ. and මේ ඉතින් අපි ඒක ලැබීම ලොකු වාසනාවක් ලොකු වාසනාවක් කියලා හිතෙනවා. මේක ඒක ඒක වැඩිපුරම මම ඒකෙන් පැති තුනක් හරියටම හිතන්න ඕනේ. එකක් තමයි අපේ මේ ආයතනය වැඩ කරන අපේ එම්ප්ලොයිස්ලට එක පැත්තක්. එකක් තමයි අපේ බ්‍රෑන්ඩින් වලින් කොහොමද අපි ඒක බිල් කරන්නේ. අනිත් එක තමයි ඉන්ටර්නැෂනල් මාකට් එකට මේකෙන් තියෙන ලොකු වටිනාකම. මම කිව්වම එන්ටර්ප්‍රෙනර් ඔෆ් ද ඉයර් කිව්වම අපි දැන් කවර හරි කියලා කතා කරනකොට දැන් සෑහෙන තැන්වල ගියාම ඒක අපිට ලොකු මිනෝ සපෝට් එකක් වෙනවා. පිටට ගියාම කතා කරන්න. මොකද ලංකාව ගැන ගොඩක් කට්ටිය අහලා නැහැ. ඉතින් අපේ තියෙන ලොකුම බාධකේ තමයි මම හැමතිස්සෙම කියන්නේ අවයනස් එක ලංකාව ගැන තියෙන එකයි. මේකෙන් වගේ වෙන්නේ අපිට සෑහෙන මේකෙන් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා වෙන රටකට ගිහිල්ලා කතා කරනකොට කම්පීට් කරන්න වෙනවා. ඒක විතරක් ඇති සමහර වෙලාවට අර ඒ කට්ටියගේ රිලේෂන්ෂිප් එකක් කොන්ෆිඩන්ස් එකක් අපිත් එක්ක එන්නේ. ඔබතුමා හිතනවද මේ ස්වාධීන බව කොහොමද ඔබතුමාලා සාතික කරන්නේ? ඔව් ඒක අපි මෙහෙම ගත්තොත් දැන් දිනේෂ් සපරමාදු මහතා පළවෙනි වතාවටම ඇවිල්ලා ඒ සම්මානය ගත්තා. ඒ වගේම මේ සම්මාන මේ තියෙන මේ සම්මාන ඇගෙයීම තුළ තවත් ආයතන ඕනතරම් තියෙන්න ඇති. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා අවුරුදු දෙක තුනක ඉඳන් මේ සම්මානය ගන්න උත්සාහ කරන. ඉතින් එතෙන්දී ඉතාමත්ම පැහැදිලි කිසිම පක්ෂග්‍රාහීත්වයකින් තොරව අලුතෙන් ආපු කෙනෙකුට උනත් ඒ තමන්ගේ ඒ හැකියාවන් පෙන්වලා චෝදනාවක් කරනවා. ඒ බව ඔප්පු කරන්නද අලුතෙන්ම ආපු කෙනෙකුට සම්මානද? නෑ, මේක ඒ විනිශ්චය මණ්ඩලයේ තීරණයක්. ඒ විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළා හොඳම උගත් ලංකාවේ ඉන්න හොඳම උගත් ඒ වගේම දක්ෂ ව්‍යාපාරිකයින් සහ දක්ෂ වෘත්තිකයින් විසින් කියන්නේ තමයි මේ සම්මානය දිනේෂ් සපරමාදු මහතාට මේක දිය යුතුයි කියලා තීරණය කළේ. ඉතින් එහෙම ඒ වගේ මං හිතන්නේ දෙකකින් අපි අදහස් කරේ නැහැ එක්කෙනෙකුට දෙන්න කියලා. නමුත් ඒ අයගේ ඒක සම්පූර්ණ ස්වාධීන තීරණේ. දැන් සමහර විට දැන් අපේ එක දෙයක් මම කියන්න ඕනේ. දැන් අපේ මේ සම්මාන උළෙලේ තියෙන එක විශේෂත්වයක් තමයි මේ අවුරුද්දේ රන් සම්මානය ගත්ත කෙනෙක් ඊළඟ අවුරුද්දේ රන් සම්මානය සමහර විට හිමි වෙන්නත් පුළුවන්, හිමි නොවෙන්නත් පුළුවන්. සමහර විට ඔහුට ඒක රන් සම්මානයේ වෙනුවට සමහර වෙලාවට රෙදි සම්මානය ලැබෙන්නත් පුළුවන්. ඉතින් එතෙන්දී මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි වෙනවා මේ ඉතාමත්ම ඒ තියෙන සිටුේෂන් එකට අනුව ඒ අවුරුද්දේ ඉන්න තරඟකරුවන්ගේ ස්වභාවය අනුව තමන් ඉදිරියට යෑම හෝ පිටිපස්සට යෑම AI විසින් තීරණය කරලා තියෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි කියලා. ඔව්. දැන් ඔබතුමා හිතනවද ඇයි ව්‍යවසායකයන්ට සම්මාන ලැබෙන්න ඕනි? I think ඒකනේ විවසාදකයන්ට සම්මානයක් I think කවුරුවක් එක විවසාදකයෙක්වත් මම හිතන්නේ ආයතනයක් පටන් ගන්නවා කියලා කවදාකවත් සම්මානයක් ගැනීම බලාපොරොත්තුෙන් එනවා එහෙම නෙමෙයි. මම හිතන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සම්මානයකින් කරන්නේ එකක් තමයි අර ඒකෙන් පෙන්නලා දෙනවා තමන්ගේ තියෙන
යුනීක්නස් එක ඒ ඒරියා එකට තියෙන මොකද්ද ඒක කියලා. ඒකින් ඒක නිසා තමයි මම ඒකෙන් මම හිතන්නේ විවසාදකයකට පුළුවන් කරන මේක තව දිගට වැඩි වැඩියෙන් දීර්ඝව ඒ කම්පැනි එක ඩෙවලොප් කරන්න. මම හිතන්නේ ඒක තමයි ඔතනින් තියෙන මේක. ඒ කියන්නේ කවුරු හරි කම්පැනි එකක් හරි මොන හරි එකක් සම්මානයක් වෙනුවෙන් මේ ප්ලාස්ටික් කරනවා කියන එක මම හිතන්නේ මේක මේ විවසාදයකේ කවදාකවත් ඒ වගේ දෙයක් වෙනවා. කවදාකවත් ඒ දෙයක් වෙනවා. එන්ටර්ප්‍රිනර්ෂිප් එකක් කියන්නේ ඒක නෙමෙයි. මොකද හිතන්නේ සම්මාන බලාගෙනද ව්‍යාපාර කරන්නේ? නෑ මම හිතන්නේ නෑ. නමුත් ඒකම නෙමෙයි එකම පරමාර්ථය. නමුත් මේක ඒගොල්ලන්ගේ ගමනේ විශාල පිටුවහලක් වෙනවා. අර දිනේෂ් සපරමාදු මහත්තයා කිව්ව විදිහට මේ සම්මානය ලබා ගත්තකම ශ්‍රී ලංකා entrepreneur of the year platinum award winner කිව්වහම ඒකේ විශාල recognition එකක් වෙනවා. මම හිතන්නේ ඒක marketing tool එකක් වෙනවා. ඒක කිසියම් පිළිගැනීමක් තියෙනවා. අනිත් අයගෙන් වෙනස්වීමක් වෙනවා. කිසියම් සුවිශේෂත්වයක් මිනිසුන් දකිනවා. ඉතින් මම හිතනවා ඒක සම්මාන බලාගෙනම කරනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් එක්තරා අවස්ථාවකදී ඔවුන්ගේ උත්සාහයට නිසි ඇකීමක් ස්වාධීන විනිශ්චයක් තුළින් ඉදිරියට යන්න උදව්වක් ඒකට ලැබිය යුතුයි. අපි සාමාන්‍යයෙන් දන්න කාරණයක් තමයි අපි නාන්න ගියාම සාමාන්‍ය පළවෙනි වතුර බාල්දිය දාගන්න එක තමයි අමාරු. ඊට පස්සේ බෙඩ දිගටම නාන්න පුළුවන්. පළවෙනි පියවර කොහොමද තියන්නේ මේ ව්‍යාපාරයට? සෙනිඩ් සොෆ්ට්වෙයර් එක දැන් පටන්ගෙන අවුරුදු 18ක් මම කිව්වා වගේ 1997 තමයි අපි පටන් ගත්තේ ආයතනය. ලංකාවට ඇවිල්ලා මම පටන් ගන්නකොට මට අවශ්‍ය වුණා කොහොමද අපි human resource system එකක් develop කරලා ඒක මගේ තිබිච්ච අදහසක් නෙමෙයි. ඒක මට මුලින්ම ලැබුණේ shell gas සමාගමේ හිටපු direct HR අධ්‍යක්ෂකතුමා තමයි මගෙන් අහුවේ තියනවාද කියලා ඒ වගේ system එකක්. මං කෝ ඒ වගේ system එකක් නැහැ. හැබැයි අපි develop කරලා දෙන්න පුළුවන් කියලා. ඒක තමයි මුල් පියවර උනේ පටන් ගන්න. ඉතින් ඒකය කළා අපි මුලින්ම පටන් ගන්නකොට මට ඕනුණා කට්ටියෝ බඳ ගන්න software engineers ලේ දවසල. අර ඉස්සෙල්ල කිව්වා වගේ කිසි කෙනෙක් ඩිසයිඩ් කරේ නැහැ අපේ කම්පැනි එකට ජොයින් වෙන්න. මොකද මේ අර කිව්වා වගේ නමවත් උච්චාරණය කරන්න බෑ. ඒක තිබුණ ලොකුම ප්‍රශ්නයක් ඒ දවස්වල. ඒ වුණාට අපි මුලින්ම පටන් ගත්ත 3 දෙනෙක් එක්ක. අපි 3 දෙනෙක් පටන්ගෙන අපි පොඩියට ඒක කරගෙන ගියා. ඊට පස්සේ ඒ දවස්වල 1999 අර මිලේනියම් ප්‍රොබ්ලම් එක එන කාලේ තිබුණේ මේ සිස්ටම්ස් වල. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් තමයි ඇත්තටම අපේ පළවෙනි පළවෙනියට අපේ මේ සිස්ටම් එක ගත්තේ. ඒක ගත්ත එක මම අද වෙනවත් මම ඒ වෙනුවෙන් බොහොම ග්‍රැටිටියුඩ් එකක් තියෙනවා. ඒ ගත්ත මේ ඒක ඩිසයිඩ් කරපේ. මොකද ලාංකික කම්පැනි එකට ඒ වගේ දෙයක් කරන්න කවුරු හරි අර එක්ස්ට්‍රා මයිල් එකක් යන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ Tamante ඒ වගේ දෙයක් දෙන්න. මොකද අපිට තිබුණේ එක සිස්ටම් එකයි. මිනිස්සු 3 දෙනා හිටියේ වැඩ කරන්න. ඒ වුණාට අපි ඒක ඩිසයින් කරලා තිබුණේ එක විදිහකට ඒක බලපු ගමන් එතන හිටිය කට්ටියට මුණා මේකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ඒක තමයි අපේ පළවෙනිම පිරවර. පිරවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අද වෙනතුරුත් මම හැමතිස්සෙම කියනවා ඒ කරපු අපිට ඒ දීපු අත නිසා තමයි අපි අද මෙතන ඉන්නේ කියන්නේ. දැන් ඔය ගමනේදී අම්මා දීපු උපදේශය අවවාද මතක් වුණ තැනු නැතුවා නොවේ. සෑහෙන තිබුණා. අපිට මුලින්ම තියුණු ලොකුම දේ තමයි ගන්න බැරි වුණා මේ එම්ප්ලොයිස්ලා එන්නේ නැති එක. ඊට පස්සේ මේක එකක් අපේ තිබිච්ච දෙයක් තමයි ඒ දවස්වල ওই ශ්‍රී ලංකා ටෙලිකොම් එක කරා වගේ කට්ටියව මේ ලාංකික කම්පැනි එකට දුන්නා වගේ මුලිට පස්සේ අර shell gas එක ඒ දවස්වල හිටිය ඩිරෙක්ට් HR මේ ඩච් කෙනෙක්. එයා ගියාට පස්සේ ලංකාවේ කෙනෙක් එක වුණා. එයා හිතුවා ලංකාවේ software හරි නැහැ. අපි ගන්න ඕනේ පිටින් කියලා. ඒ කාලේ අපිට ඒ දවස්වල තිබුණේ මේකක් තමයි ඉන්ටර්නැෂනල් software තමයි හොඳම software කියලා අපේ එකෙන්. ඊට පස්සේ අපිට එතනින් අපිට අයින් වෙන්න වුණා ඒ සැරේ. ඒ වුණාට අපි පහුබැස්සේ නැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් එක ඊළඟ ශ්‍රී ලංකා එයාලයින්ස් එක ඊට පස්සේ මේ වුණා අපිට. ඉතින් ඒ වගේ අපි දිගටම ගියා. දැන් ලංකාවෙන් අපි රටවල් 30ක මේ අප්‍රිකාවේ ඉඳන් මේ ඕස්ට්‍රේලියාවලයි මේ සිංගප්පූරේ ඉඳන් ඉන්දියාව වෙනකන් රටවල් 30ක අපේ HR සිස්ටම් එක දැන් රන් කරනවා. බොහොම පොඩියට කියන්නේ ඉදිරි බලාපොරොත්තු මොකද? බොහොම චුට්ටි කාලයක්.
අපිට ලොකුම ඕනේ ඊළඟ වෙන තව අවුරුදු තව මාස 12ක් 24ක් අතරේදී වෙන්න යන software මොනවද ඒවා අපි develop කරන world market එකට. ඉතින් 2014 වසරේ හොඳම ව්‍යවසායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු සෙනිත් business solution පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂතුමනි දිනේෂ් පී සපරමාදු මහත්මනි බොහොම ස්තුතියි ඔබතුමාට අපි පුංචි විරාමයක් ලබාගෙන නැවතත් ව්‍යාපාරික ලෝකයේ වීරයන් සොයාගෙන යන මේ ගමනත් සමගින් එකතු වෙමු. Road to business heroes. Another day of the winning.